ආයුබෝවන් ගසක වර්ණ වැඩසටහන යටතේ අද දින අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නේත්‍රප්පලම් කෙසෙල් ශාකය පිළිබඳව. දැන් ඔයාලා දන්නවා නේත්‍රප්පලම් කියපුවහම සාමාන්‍යයෙන් ලංකාවේ ඉතා වැඩි වටිනාකමක් තියෙන හොඳ ඉල්ලුමක් තියෙන කෙසෙල් වර්ගයක් තමයි නේත්‍රප්පලම් කියන්නේ. ඒක ඇත්තම කිව්වොත් සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන වැඩිම ඉල්ලුම තියෙන කෙසෙල් වර්ගය කිව්වොත් ඉතාමත් නිවැරදියි. මොකද සෑහෙන ඉල්ලුමක් තියෙනවා ඊට අදාළව, ඒ කියන්නේ ඊට සරලන විදිහ සැපෙමක් නැහැ මේ කෙසෙල් වර්ගයට. එලෙස ඉල්ලුමට සරලන සැපෙමක් නොලැබීමට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ ගොවීන් අතර මතයක් තියෙනවා සාමාන්‍යයෙන් මේක, ඒ කියන්නේ නේත්‍රප්පලම් කෙසෙල් පඳුරක් හදාගන්න නඩත්තු කරන්න ගොඩක් අමාරුයි කියලා. එහෙම දෙයක් නැහැ. මේකේ තියෙන ප්‍රධානම කරුණ තමයි, ඒ කියන්නේ නඩත්තු කිරීමේදී තියෙන වැදගත්ම දේ තමයි ගස හොඳින් පිළිවෙලට සකස් කර ගැනීම. ඒ කියන්නේ මේ ගස හොඳට පිරිසිදුව තියාගන්න ඕන. ඒක ඊට අමතරව අනිත් ප්‍රධාන කරුණ තමයි අපි මේකේ පඳුරු පාලනය කිරීම නිවැරදිවම සිදු කරන්න ඕන. මේකේ නිරෝගී පැවැත්මට අපි මේකේ වටපිටාව හොඳින් සුද්ධ කරලා එලිමහන, ඒ කියන්නේ හොඳට ඉරෙලිය වැටෙන විදිහට නඩත්තු කරගත්තොත් තමයි මේක අපිට නිරෝගී පැවැත්මක් දැක බල ගන්න පුළුවන් වෙන්නේ. මොකද නැත්තම් මේකට විවිධ කෘමි උදුරු එන්න පුළුවන්. ඒ වගේම විවිධ කෘමි උදුරු හා රෝග උදුරු එන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂා කරගන්න නම් අපි හොඳට පිරිසිදුව වටපිටාව පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒසා වැදගත් වෙන තවත් කරුණක් තමයි අපි මේකේ පඳුරු පාලනය. ඒ කියන්නේ පඳුරු පාලනය කරද්දී දැන් ඔයාලට මේ පේනවා කෙසෙල් කෙන ඇවිල්ලා තියෙන පඳුර මේක. ගස මේක. ඊට පස්සේ අපි දෙවනුව තියලා තියෙන ගස මේ. ඒ කියන්නේ දෙවනි ගහ විදිහට මේක තියලා තියෙන්නේ. ඊට පස්සේ කියන්නේ දැන් අපි සාමාන්‍ය මාස 4ක වගේ පරතරයකින් ගහක් තියන්නේ. ඊට පස්සේ අපිට මේ වගේ පොඩි ගහක් තියාගන්න පුළුවන්. එතකොට මේ ශාක තුන තමයි අපි තියාගන්නේ මේ 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 පැල තුනක්. ඒ කියන්නේ මේත් හොඳ කඩුපත්මරයන් තුන් දෙනෙක් නිරෝගී. ඒ අයව නම් අපි ගලවල ඉවරලා මේ අපි හිත මිත්‍ර කට්ටියකට දෙන්න ඕන. ඒ නිසා අපි මේක පඳුරේ තියාගෙන තියෙන්නේ. නැත්නම් අපි මේක ගලවල අයින් කරලා ඉවරලා පඳුරක සාමාන්‍යයෙන් පැල තුනයි තියාගන්නේ. මොකද මේක ඉතා වේගෙන්, ඒ කියන්නේ ඉතා අධිකව පඳුරු දැමීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ එකවරකට සාමාන්‍ය පඳුරේ පැල 30-40කට වඩා වුණත් පඳුරු දාන්න පුළුවන්. කැණ තියෙද්දී අපි පඳුරෙන් පැලයක් ගලවන්නේ නැහැ. එහෙම ගලවලා ඒවත් කෙරුවොත් මොකද මේකේ අලයට හානි වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේකට තව විවිධ, ඒ කියන්නේ චුද්‍රදීවි ආසාදන සහ දිලීර ආසාදන වගේ දේවල් එන්න පුළුවන්. එහෙම වුණොත් අමාරුවේ හදාගත්තු අස්වැන්න විනාශ වීමක් තමයි වෙන්නේ. ඒක හින්දා අපි කිසිම කෙසෙල් වගාවකදී පඳුරේ කැණක් තියෙන වෙලාවේදී පැලයක් ගලවලා ඉවත් කිරීම සිද්ධ කරන්නේ නැහැ. හරි, දැන් අපි මේ පඳුරේ මුලින් ඉඳන් කතා කරපුවාම දැන් ඔයාලට පේනවා මේකේ හොඳ පැතිරුණු වලයක් තියෙනවා. දැන් මේ කෙසෙල් පඳුරේ පැල ගැන අපි කතා කරුවොත් දැන් ඔයාලට මේ පේන්නේ හොඳ නිරෝගී කඩුපත් මොරෙයියන්. සාමාන්‍යයෙන් අපි සිටුවීමට යොදාගන්නේ කඩුපත් මොරෙයියන් පමණයි. සාමාන්‍යයෙන් මේකේ ඉතා විශාල මිලක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳ පොලේදී රුපියල් 500 සිට 1000 දක්වා විතර මිලක් වෙනවා සාමාන්‍යයෙන් මේ වගේ හොඳ නිරෝගී කඩුපත් මොරෙයියෙක්ගේ මිල. ඒ කියන්නේ ඔයාලට පේනවා මේක වාණිජ වගාවක් ලෙස කරලා පැල නිපදවීම සිදු කරුවොත් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. හොඳ නිරෝගී පැලයක් හොඳ මිලකට අලෙවි වෙන නිසා අපිට හොඳ ලාභයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේකේ ගොඩක් ලෙඩ රෝග වලට ගොදුරු වෙනවනේ. එහෙම ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න ලොකුම හේතුවක් වන්නේ මේකේ, ඒ කියන්නේ අපි නිරෝගී පැලයක් ලබා නොගැනීමයි. එතකොට දැන් අපි පැලයක් ගද්දි විශ්වාසවන්ත ස්ථානයකින්, ඒ කියන්නේ විශ්වාසවන්ත තවාණකින් අපි හොඳින්ම දන්න නිරෝගී පැලයක් තමයි ලබා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපිට නිරෝගී කෙසෙල් පැලයක් අරගෙන නිරෝගී පඳුරක් පවත්වාගෙන හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වෙන්නේ. දැන් අපි පඳුර ගැන කතා කරුවායින් පස්සේ ඊළඟට දැන් අපි මේ ශාකය පිළිබඳව කතා කරද්දී දැන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් ගොඩක් උස යන ශාකයක් නෙමෙයි මේ නේත්‍රපලම් ශාකය කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කෙසෙල් පඳුරකට වඩා ටිකක් පොඩි ශාකයක්. දැන් මේකේ පත්‍ර පිළිබඳව කතා කරපුවාම සාමාන්‍ය කෙසෙල් පඳුරක තියෙන පත්‍ර විඤ්ඤාසය සහ පහය හැඩය ප්‍රමාණය තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ගහ දිහා බලලා අපිට කැනක් නැතුව, ඒ කියන්නේ ගහ දිහා බලලම අඳුර ගැනීමේ හැකියාව අඩුයි අපිට මේක එකවරම හඳුනා ගැනීමේදී. දැන් අපි මේකේ කෙසෙල් මුව ගැන කතා කරුවොත් සාමාන්‍ය කෙසෙල් මුවකට වඩා ටිකක් ලොකු, ඒ කියන්නේ ප්‍රමාණයෙන් ටිකක් ලොකු කෙසෙල් මුවක් තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පැහැය ගත්තහම සාමාන්‍ය කෙසෙල් මුවක පැහැයම තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේ සමාජ මතයක් තියෙනවා නේත්‍රප්පලම් කෙසෙල් මුව ආහාරයට ගන්න බෑ කියලා. මොකද මේකේ තිත්ත ගතියක් තියෙන නිසා. මෙහෙමයි, අපිට නම් ඒ කියමනට එකග වෙන්න බෑ. මොකද අපි මේකේ කෙසෙල් මුව ආහාරයට ගත්තා. එතකොට අපිට නම් මේකේ කිසිම තිත්ත ගතියක් තිබුණේ නැහැ. මෙහෙමයි, එතකොට ප්‍රදේශයේ පවතින දේශගුණගතත්ව සහ පසේත පවතින තත්ත්වණුව, එතකොට පඳුරට ආවේණික ලැබෙන පෝෂණය අනම්මන ඒ කරුණුත් එක්කලා බලපුවාම සාමාන්‍ය තිත්තගතිය පැවතීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණාට අපි ආහාරයට ගදින මේක තිත්තගතියක් තිබෙන්නේ නැහැ. අපි කියන්නේ මේක කන්න පුළුවන් එකක් කියලයි. කොහොම නමුත් කෙසෙල් මුව ආහාරයට ගන්න බැහැ කියලා මතයක් සමාජයේ පවතිනවා.
දැන් ඊළඟට අපි මේක කෙසෙල් කැන ගැන කතා කරුවොත් සාමාන්‍ය කෙසෙල් කැනක උපරිම ඇවරි හිටින්නේ ඇවරි 5ක් විතර. සාමාන්‍ය ඇවරි 5කට අඩු ප්‍රමාණයක් තමයි මේකේ අල්ලන්නේ. එතකොට දැන් මේකේ ගත්තාම දැන් ඔයාලට පේනවා මේකේ මෙහෙම කෙසෙල් කැන ඇවිල්ලා ඉවරලා යටින් මෙහෙම දිගටම කෙසෙල් මුව වර්ධනය වීම සිද්ධ වෙනවානේ. එලෙස ගොඩක් දුරට අපි මේක වර්ධනය වෙන්න තියන්නේ නැහැ. අඟල් 3-4 දුරින් අපි කෙසෙල් මුව කපලා ඉවත් කරනවා. මොකද නැත්තම් මේ කෙසෙල් කැන වර්ධනය වෙන්න තියෙන පෝෂක තමයි. ඒ කියන්නේ පෝෂණ ද්‍රව්‍ය තමයි මේකේ කෙසෙල් මුව වර්ධනය වීමටත් වියදම් වෙන්නේ. ඒක නවත්තන්න අපි ඒක මුලින්ම කපලා ඉවත් කරනවා. ඊට පස්සේ අපි මේක බැලුවාම අපිට මේකේ අවසාන ඇවරිය, ඒ කියන්නේ කුඩා ගෙඩි සහිත පුංචි ඇවරියක් දැක ගන්න පුළුවන් වෙනවා සමහර අවස්ථාවලදී. එහෙම අවස්ථාවක් වුණොත් අපි ඒ කුඩා ගෙඩි තියෙන ඇවරියත් ඉවත් කරනවා. මොකද අපිට තියෙන මේ හොඳ ගෙඩි ටික හොඳින් පෘෂ්ඨමත්ව පුරව ගන්න අපි ඕන. ඒ සඳහා මේකේ අර අපි කැනට ලැබෙන සම්පූර්ණ පෝෂණයම මේ ගෙඩි වලට ලබා දෙන්න ඕන. එතකොට අර වගේ පොඩි ඇවරියක් තිබ්බොත් ඒකටත් පෝෂණය වියදම් වෙන නිසා අපිට මේකේ හොඳ වර්ධනයක් සහිත කෙසෙල් පළදවල් ලබා ගන්න හැකි වෙන්නේ නැහැ හැමුණු. දැන් සාමාන්‍යයෙන් මේකේ ඇවරියක ගෙඩි ගන්න ගත්තොත් අපිට පේනවා सामान्य गेडी अटक दहायक वगे तम उपरी मेमरी अल्लाने सामान्य मीट वा गोडक लोकनो हंद पोषण तत्व अभी रासायनिक पोहर वर्ड गियो मीट वा लोक आसन सहित गेडिय गंड पुड़वा अभी मेतना निवश कैसे पलदावलगा अभी मेकड़ किसी रासायनिक पोहर भावित कर लाने अभी काबनिक पोहर प्रमाण मेकड़ भावित कर लेनी सही सामान्य प्रमाण गेडी वाले दिख बलगंड पुड़ी काबनिक पोहर अटते उन्नत मीट वा हंद पोषण उन्नत मीट वा हंदीन दिग पृष्टिम सह हंदीन पिपुन गेडिय සහිත කෙසෙල් කැනක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාලට කියන්න ඕන මේකේ ආදායම් පිළිබඳව කතා කරුවොත් ඉතාම වැදගත් වෙන්නේ ඒකයි. මොකද වාණිජෝගාවක් විදිහට කරනවා නම් අපිට මේ නේත්‍රපලම් වගේම ඉතා අධික ආදායම් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේකේ සිල්ලර මිල ගැන කතා කරුවොත් සාමාන්‍යයෙන් ගෙඩියක මිල රුපියල් 100 සිට 300ක් වගේ දක්වා. ඊටත් වඩා මිලකට වුණත් යන්න පුළුවන් සමහර කාලවල. ඒ කියන්නේ ඉල්ලුමට සරිලා නැ සැපෙමක් නැත්තම් එතකොට ගෙඩියේ ඒ කියන්නේ ගෙඩියේ වර්ධනය වෙනවා. ඒ කියන්නේ ගෙඩියේ ප්‍රමාණයත් එක්කලත් මේකේ මිල වෙනස් වෙනවා. එතකොට අපිට මනේ හොඳම ආදායමක් ලබා ගන්න පුළුවන් කෙසෙල් වර්ගයක් තමයි මේ නේත්‍රපලම් කියන්නේ. දැන් මේ නේත්‍රපලම් කෙසෙල් ගෙඩියක් හොඳින් නිදුණගෙන් පස්සේ අපිට ආහාරයට ගදි දින කිහිපයක් තබාගෙන පෙත්ත පෙත්ත ආහාරයට ගැනීමට හැකි. මොකද මේකේ තියෙන ඖෂධීය වටිනාකම නිසා සමහරු සාමාන්‍යයෙන් භාවිත කරද්දී එහෙම දින කිහිපයකට තමයි ආහාරයට ගැනීම සිදු කරන්නේ. මේ නේත්‍රපලම් කෙසෙල් වර්ගයේ ඖෂධීය ගුණ පිළිබඳව අපි කතා කරපුවාම සමාජ මතයක් තියෙනවා මෙම කෙසෙල් වල රුධිර පීඩනයට සහ දිය වැඩියාවට සහ එතකොට රුධිරගත ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඉත හොඳ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම තමයි මේක එකි නොකි ගොඩක් ඖෂධීය ගුණයෙන් යුත් කෙසෙල් වර්ගයක් නිසා මේක අපි භාවිතා කරුවා කියලා අපිට කිසිදු හානියක් වෙන්නේ නැහැ. අපිට හොඳ ප්‍රතිශක්තියක් හොඳ නිරෝගී පැවැත්මක් ලබා ගැනීමට හොඳ ආහාරයක් විදිහට අපිට මේ කෙසෙල් වර්ගය වවා ගැනීමේ හැකියාව තියෙනවා. පරණ අතර මතයක් තියෙනවා දරුපල නොමැති අයට මෙම නේත්‍රපලම් කෙසෙල් වර්ගයේ ආහාර ගැනීමෙන් දරුපල වර්ධනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන බවට අතීතයේ සිට මතයක් තියෙනවා. ඒක වර්තමානයේදී සමාදගත වෙලා තියෙනවා. දැන් අපේ පරණන්ගේ ඉඳලම සාමාන්‍ය දානමාන වලට පුණ්‍ය කර්ම වලට ගද්දි සාමාන්‍ය හොඳම දේ තමයි යොදාගන්නේ. දැන් අපිටත් පුළුවන් සාමාන්‍ය දානයකට යොදා ගන්නවා නම් මේ වගේ නේත්‍රපලම් කෙසෙල් කණක්. ඒ කියන්නේ නේත්‍රපලම් කෙසෙල් පූජා කිරීම සඳහා යොදා ගන්න. දැන් අපි මේ පඳුරු පාලනය පිළිබඳව හොඳ අවධානයක් දෙන්න ඕන. මොකද දන්නවද? දැන් මේකේ අපි පඳුර නිවැරදිව පාලනය කරලා ඉවරලා නිවැරදි පැල සංඛ්‍යාවක් තබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද ගොඩක් පැල දැම්මා කියලා අපි මේකේ පඳුරු ඔක්කොම තියාගත්තොත් මොකද හොඳ මිලක් තියෙනවා. එතකොට හොඳ මාකට් එකක් තියෙන නිසා අපි මේකේ හොඳ ආදායමක් ගන්න කියලා ඉවරලා පැල ගොඩක් තියාගත්තොත් එක පැලකටවත් අවශ්‍ය කරන පෝෂණය හරියට ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ පඳුරු බාල වීම. එතකොට හරියට අසන්නක් ලැබෙන්නේ නැහැ. මේක කෙසෙල් වඳ පීදීමකට ලක් වෙන්න පුළුවන් එහෙම වුණොත්. ඒකින්ද අපි මේක හොඳින් පඳුරු පාලනය කරලා ඉවරලා දැන් ඉතින්තක මේකේ පැල ගොඩක් දැම්මම අපිට පුළුවන් අසල් ලසින් සමග බෙදා ගන්න. සාමාන්‍ය පොඩි ඉඩක උනම් මේක අපිට වගා කරගන්න පුළුවන් නිසා වත්තේ පඳුරු කිහිපයකට යන්න පුළුවන්. මොකද එක පඳුරක තියා ගන්න ඕන පැල ගන්න නිවැරදි වීම නඩත්තු කිරීම සිදු කරන්න ඕන. ඒ වගේම තමයි අපි මේකේ පඳුරේ නඩත්තු කටයුතු පිළිබඳව කතා කරද්දී අපි මේකට හොඳ ජල සැපයීම ලබා දීම සිදු කරනවා. ඒ මගින් තමයි මේකේ හොඳ නිරෝගී ශාකයක් සහ ඒකේ වර්ධනයක් පවත්වාගෙන හොඳ කෙසෙල්, ඒ කියන්නේ හොඳ පිරිපුන් කෙසෙල් ගණක් ලබා ගන්න පුළුවන් වෙන්නේ හොඳින් ජල සැපයීමක් තිබ්බොත් පමණයි. ඒ වගේම තමයි අනිත් කාරණාව මේකේ අලයට බලපෑමක් නොවන විදිහට මේකේ ජල වහන කටයුතු සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ ජල වහනේ හරියට සිදුුන්නේ නැත්නම් මේකේ අල කුණු වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මුල් වලට අල වලට රෝග ඇති වීමේ අවදානමක් තියෙනවා. मेके मुलहा अले आश्रित दिलीर रोग सह विविध शुद्धजीवी आसाधन अतिमे हकीयावक तीन मेके जले निशाकर बेहलायानीट मेघ सकाशकर तिब्बत एक निशा अभी जले हुदीन संपादने करना वगेम जले हुदीन बेहलायांड एक जले मेके इवत्लायांड हों जलवाहने कुछ सलसुम कर लीन होना हों जलवाहन पद्धति
හොඳට ජල වහනය වෙන විදිහට අපි පස්සෙ සකස් කරලා තමයි මේක සිටවා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අලය සිටවා ගැනීමේදී මේකට අලු ටිකක් එකතු කරලා සිටවා ගැනීම සිද්ධ කරන්න ඕන. මොකද එතකොට තමයි අපිට අර දිලීර ආසාදන වලින් වැළකීලා ඉවරලා හොඳ පැලයක් නිරෝගීව වර්ධනය කරගැනීමේ හැකියාව ලැබෙන්නේ. නගුල YouTube channel එකේ දසකරුණ වැඩසටහන ඔස්සේ මම නේත්‍රප්පලන් ශාගේ පිළිබඳව වැඩසටහනට එක් වූ සියලුම දෙනාට ස්තුතියි. මම මේ වැඩසටහන නැවැත්වීමට ප්‍රථම ඔයාලට නැවතත් ආරාධනයක් කර සිටිනවා. ඔයාලන් මේ වගේ වටිනා ශාකයක්, ඒ කියන්නේ මේක ඉතා ඖෂධීය ගුණයෙන් සහ විවිධ දකින්න දුර්ලභයි. ඒ කියන්නේ මේ වගේ වටිනාකමක් සහිත ශාකයක් ඔයාලගේ නිවසකත් කුඩා ඉඩක හෝ වව ගැනීමට උත්සාහ කරන්න කියලා ඉල්ලීමක් කරමින් මම වැඩසටහන නිමා කරනවා. ස්තුතියි.